ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගාවලියේ තරවකුණු ක්‍රීඩකයෙක් තමයි වසන්ත ප්‍රනාන්දු කියන්නේ. ක්‍රිකට් ගැන හොඳ අවබෝධයකින් ඉන්න අය විතරක් දැනගෙන හිටපු මේ ක්‍රීඩකයා ගැන දැන් මුළු ක්‍රිකට් ලෝකයම දන්නවා. ප්‍රවීණ මාධ්‍යවේදී රෙක්ස් ක්ලෙමන්ටයින් පපර විබඩවිය වෙනුවෙන් සකස් කළ ලිපියක දකුණු අප්‍රිකා සංචාරය ගැන වසන්ත අපූරු මතකයන් අවදි කරලා තිබුණා. අවසන් ටෙස්ට් තරගයේ තීරණාත්මක ඉනිමක් සෙල්ලම් කරපු වසන්ත ශ්‍රී ලංකා යවුන් කණ්ඩායම වෙනුවෙන්වත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන්වත් ක්‍රීඩා කරලා කැපිපෙන වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක් නෙවෙයි. පළමු පෙළ පිටියේ මේ තරගවාරයේ ලකුණු 16 සීමාව පසු කරපු වසන්ත තමන්ගේ පළවෙනි ජාත්‍යන්තර ඉනිමේ ඉඳලම චකිතයක් නැතුව පහර දෙන විදිය දකින්න පුළුවන් වුණා. මගේ සැලසුමුනේ මුලින් ඉඳලම පන්දුවට තදින් පහර දෙන එක. වේග පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන්න කියලා අපිට උපදෙස් ලැබුණා. දක්ෂ පන්දු යවන්නන් හමුවේ ඔබ නොදවි සිටීම කියන්නේ ඔවුන් ඔබ දවා නොගන්නා තෙක් සිටීම පමණයි. සියලුම ප්‍රතිකරුවන්ට තම තමන්ගේ සැලසුම් අනුව ප්‍රතිකරණයේ යෙදෙන්න කියලා අපිට නිදහස් ලබා දුන්නා. ඉතින් අපිට දැනෙන විදියට ප්‍රතිකරණයේ යෙදුණා. තරගාවලියේ මුහුණ දුන්නු අමාරුම් පන්දු යවන්න ගැන ඔසඳ කියන්නේ මෙහෙම කතාවක්. ඩෙල් ස්ටේන් තමයි මුහුණ දෙන්න අමාරුම් පන්දු යවන්න. එයාගේ පන්දු දෝලණය වෙනවා. රබඩාගේ ඔලිවර්ගේ පන්දු වල තියෙන්නේ වේගය විතරයි. ඒත් ස්ටේන්ගේ පන්දු වල වේගය වගේම දෝලණයක් තියෙනවා. ඉතින් එයාගේ පන්දු වලට මුහුණ දෙන එක ගොඩක් අමාරුයි. ඒත් අන්තිමට අපේ සැලසුම අනුව සියල්ල හොඳින් සිද්ධ වෙන එක ගැන මම සතුට වෙනවා. ජීවිතේට මේ වගේ වේගවත් පන්දු යවන්නට පහර දීලා නැහැ කියලා තමයි ඔසඳ කියන්නේ. මම මගේ ජීවිතේ එවගේ වේග පන්දු වලට මුහුණ දීලා නැහැ. ඒ තුන් දෙනාම ඉතා වේගවත්. මම බෝලින් මැෂින් එකේ වේගයෙන් එන පන්දු වලට පුහුණු වීම කිහිපයක් සිදු කළා. ඒත් මීට කලින් මුහුණ දීලා නැති විදිහට දකුණු අප්‍රිකානු තනතිරු වල පන්දු ඉපිලෙනවා. ඒ නිසා බෝලින් මැෂින් එකේ පුහුණු වෙලා ඒ වේග පන්දු යවන්නට ගහන්න ලේසි නැහැ. මොකද මැෂින් එකෙන් එහෙම ඉපිලීමක් ගන්න බෑ. පන්දු පරණ වෙනකල් ඉන්න පුළුවන් වුණොත් අභියෝගයේ ලේසි වෙයි කියලා හිතාගෙන ජයග්‍රහී දිනේ පිටියට ආවා කියලා තමයි ඔසඳ කියන්නේ. පන්දු ටිකක් පරණ විද්දි පහර දෙන්න ලේසි වෙයි කියලා අපි හිතුවා. ප්‍රධානම දේ වුණේ ඉවසීමෙන් සිටින එකයි. අනවශ්‍ය පීඩනයක් ගන්න නැතුව ඉන්න එකයි. අපි දැනගෙන හිටියා හොඳින් ප්‍රතිකරණයේ යෙදුණොත් ඒ ලකුණු හඹා යාම කරන්න පුළුවන් කියලා. කුසල් පෙරරා වගේම ධනංජය සහ දික්කල්ල ප්‍රතිකරණයට එන්න හිටියා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින් කඩලු දවා ගත්තේ නැති වුණොත් ඒ ඔවුන්ට ලොකු පීඩනයක් වෙනවා කියන එකත් අපි දැනගෙන හිටියා. අපි සැලසුමුනේ ඒ වෙලාවේ ලකුණු 10න් 10ට ඉස්සරහට යන්න. අපි පිටියට ගියාට පස්සේ දැක්කා ඔවුන් පන්දු රකින්නන්ගේ ස්ථාන වෙනස් කරපු විදිය. ඉතින් අපි වේගයෙන් පහර එල්ල කරන එක නැවැත්තුවා. එහෙම කියලා ලූස් බෝල අතහැරියේ නැහැ. ඒ වගේම හැම වෙලාවෙම එක එක ලකුණු රැස් කරන්න හැකි වුණු එක ගැන අපි සතුටු වෙනවා. කුමාර් සංගක්කාර, සචින් තෙන්ඩුල්කර්, බ්‍රයන් ලාරා වගේ ක්‍රිකට් පිටියේ සුපිරි දක්ෂයන්ටත් කරන්න බැරි වුණු දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරගාවලියක ජයග්‍රහී ලකුණු ගන්න අවස්ථාව ලැබුණු ඔසඳ ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්. මං විනින් රන් එක ගහනකොට මට දරා ගන්න බැරි සතුටක් ආවා. දකුණු අප්‍රිකාව කියන්නේ ගොඩක් කණ්ඩායම් ජයග්‍රහණය කරන්න ඇවිල්ලා පරාද වෙලා ගිය තැනක්. ඉතින් එහෙම තැනක තමන් ක්‍රීඩා කරන පළමු තරගාවලියේ ජයග්‍රහී ලකුණු රැස් කරලා වාර්තාවක් තියන්නත් මට පුළුවන් වුණා. අපි ඔසඳට සුබ පතමු. ඉදිරියේදීත් හොඳ දක්ෂතා පෙන්නලා තවත් ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත් කර දෙන්න හැකියාව ලැබෙන්න කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.